අයිබෝන් සුබ දවසක් බබාට කෑම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉනවල හැමෝටම අද වීඩියෝ එක ඇතුළත් වෙලා තියෙන්නේ ඊයේ දවසේදී මගේ බබා එයාගේ දවසේ වේල් ටික ගත්ත විදිය. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද කෑම වේල් ටික පෙළ ගැස්සුනේ කියලා. මේ තියෙන්නේ බබාගේ උදෑසන වේල. උදෑසන වේල විදියට මම බබාට දුන්නේ කිරිබත් එක කෙසෙල්. කිරිබත් වලට බබා කොහොමත් කැමතියි. ඉතින් ඒ නිසා මට මේක අමාරුවෙන් කවන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් කිරිබත් එක සම්පූර්ණයෙන්ම බබා කෑවා. නමුත් කෙසෙල් ගෙඩිය නම් කන්න වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. යා පොඩ්ඩක් කාලා කෙසෙල් ගෙඩිය ආපහු මට දුන්නා. ඉතින් කෙසෙල් ගෙඩිය ඉතුරු කරලා කිරිබත් එක සම්පූර්ණයෙන්ම කෑවා. උදෑසන කෙටි වේලට මම බබාට අලි පෙර ටිකක් තමයි දුන්නේ. මේ විදිහට කෑලි කපලා යාට අතින් අරගෙන කන්න තමයි දුන්නේ. ඒත් එයා එහෙම කන්න අකමැති වුන නිසා මම එයාට අලි පෙර ටික හදලා දුන්නා. අලි පෙර වලට යෝගට් ටිකක් දාලා අර පොඩි දවස්වල දෙන විදිහට තමයි එයාට කන්න ඕන උනේ. ඉතින් මේ විදිහට හදලා දුන්නාට පස්සේ අලි පෙර ටික ඔක්කොම එයා කෑවා. මේ බබාගේ දවල් කෑමකට චිකන් තියෙනවා, මැල්ලුමක් තියෙනවා, ඒ වගේම සලාදයක් සහ පරිප්පු තමයි තියෙන්නේ. සලාද ටිකක් මම වැඩිපුර එකතු කරලා තියෙනවා. මොකද බබා හරි ආසයි සලාද, කියන්නේ අමුෙන් තියෙන ಜಾති කන්න. ඉතින් ඒක හොඳ දෙයක් නිසා මම ටිකක් වැඩිපුර සලාද එකතු කරලා තියෙනවා බත් එකට. දවල් කෑම එක බබා මෙන්න මේ විදිහට තමයි කාලා ඉවර කරේ. බත් පොඩි ප්‍රමාණයක් ඉතුරු කරා. මැල්ලුම් චුට්ටක්වත්ම කෑවේ නෑ එයා. ඒ වගේම ඔයාලා මේ අද දකින අලුත් ප්ලේට් එක ගැනත් මම ඔයගලන්ට මතක් කරන්න හිතුවා. මේක මම බබාට ඔන්ලයින් ඕඩර් කරලා ගත්ත ප්ලේට් එකක්. මේක වුඩන් ප්ලේට් එකක්. මගේ බබා හුඟක් මාස වුණා මේ පිඟානෙන් කන්න. ඉතින් ඔයාලා මේ වගේ ප්ලේට් එකකට ආස නම් මම ගත්ත තැන ලින්ක් එක දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගලන්ටත් ගන්න පුළුවන්. බත් කාලා ඉවරුණාට පස්සේ බබාට වටලප්පන් ටිකක් දුන්නා. වටලප්පන් වලට නම් බබා හුඟක් ආස වුණා. මේ දුන්න ප්‍රමාණය මන්දි වෙලා තවත් පොඩ්ඩක් එයා ඉල්ලගෙන කෑවා. හවස කෙටි වේලට බබාට ඉක්ලෑස් තමයි දුන්නේ. ඉක්ලෑස් එක්ක ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොන්න දුන්නා. මේ තමයි බබාගේ රෑ කෑමක විදිහට ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. ඒ වගේම බිත්තරයක් තම්බලා දුන්නා. දවල් බත් එකේ තිබ්බ මැල්ලුම් චුට්ටක්වත්ම කෑවේ නැති නිසා මම මේකට නිවිති කොළ ටිකක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මම මේ විදියට ඊයේ දවසේදී යාගේ කෑමට පලා වර්ගයක් එකතු කරගත්ත කොහොම හරි. ඔන්න ඔය විදියට තමයි ඊයේ දවසේදී මගේ බබාගේ දවසේ කෑම වේල් ටික පෙළ ගැස්සුනේ. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක අපි හම්බ වෙමු. එතකල් ඔයගලන්ට සුබ දවසක්. ඒ වගේම subscribe කරන්න තමත කරන්න එපා.